සුභ සන්ධ්‍යාවක් කියවා සියලුම මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ගේ අවසරයි මේ සාකච්ඡාව කැන්දන්න ප්‍රස්තුත වුණේ පහුගිය ටිකේම අපි කවුරුත් දැක්කා විවිධ මාධ්‍ය හරහා විවිධ දේශපාලන පක්ෂ විවිධ දේශපාලඥයන් විසින් පහුගිය 13 වෙනිදා ප්‍රහාරය එක එක පාර්ශවවලට පීතෘත්වය දෙන්න බෝලේ පාස් කළා මෙයයි කළේ කියලා කියන්න උත්සාහ ගන්නවා අපි මාධ්‍ය හරහා දැක්කා 21 වෙනිදා ප්‍රහාරයේ වගකීම බැග්ඩාඩ් විසින් ISIS දැන් ඉන්න නායකයා බැග්ඩාඩ් විසින් අරගෙන තිබුණා ඊට පස්සේ තවුෆික් ජමාත් ඇතුළු නම් කියන්න එපත් කියලා අපි මාධ්‍යවේදීන් කියව නමුත් ඔහු මැරලා හින්දා නම කිව්වට කමක් නැහැ ඌට ආයේ වටිනා කමක් එන්නේ නැහැ සහරාන් ඇතුළු කණ්ඩායම පිළි අරගෙන තිබුණා එහි පීතෘත්වය එහි වගකීම සහ එහි සියලුම ක්‍රියාකාරකම් වල patent rights කියන එක අරන් තිබුණා තව මේ මේ ISIS සංවිධානයේ තස සංවිධානයේ 13 වෙනිදා වේමුණ හදිසි ප්‍රහාරයේ පියෙක් නැහැ ජාතකයක් නැහැ මවක් නැහැ ඩෙන්ටි කාඩ් එකක් නැහැ මම හින්දා මම හිතුවා මේ ටිකේ මම අදහස් කරන දේවල් සිද්ධි කීපයක් මම කියනවා මේක අහන් ඉන්න ජනතාව මේ 13 වෙනිදා ප්‍රහාරයේ අයිතිකාරයා කවුද තිරකතා රචකයා කවුද බජට් එක කොහොමද වාහන කාගේද කියලා එක තෝරගන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මම කාටවත් චෝදනා කරන්නේ නැහැ මම මේ සිද්ධි ටික කියාගෙන යනවා ඔබතුමාලා කතන්දරය හදාගන්න බුද්ධිමත්ව හිතලා මොකද සියලුම බහුතරයක් දේශපාලන සත්වය කියලා හිතනවා මම ලංකාවේ ජනතාව දේශපාලන ගැන බොහොම උනන්දුවක් තියෙන ජනතාව හැමදාම මෙම රවට්ටන්න බෑ ලංකාවේ ජනතාව මේ කතාව කියාගෙන යද්දි තමුන් අසලා තේරුම් ගන්න මම බොහොම ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක තමයි මේ කතාව කියන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම කියන්න ඕනේ මේ කතාවේ මූලාරම්භය පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා මෙහෙම ප්‍රකාශයක් කරනවා 13 වෙනිදා ප්‍රහාරයක් ගැන NIB රිපෝට් එකක් තියෙනවා ආරංචියක් තියෙනවා පාසල් දරුවන් යවන්න එපායි කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මුලින්ම 13 වෙනිදා ප්‍රහාරය ගැන ජනතාව දැනුවත් කරන්නේ. එතුමා පැහැදිලිව වගකීම මේ ප්‍රකාශ කරන එක හැන්සාඩ් එකේ තියෙනවා. ඊට පස්සේ 13 වෙනිදා ප්‍රකාශය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහත්මයා ප්‍රකාශයක් කරලා කියනවා අපි අවශ්‍ය ආරක්ෂාව දාලා තියෙන්නේ බය නැතුව පාසල් එන්න සවුදා 13 වෙනිදා අපි ගුවන් පාලම් ළඟ පාසල් ගාව ආරක්ෂාව දාලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා රුවන් ගුණසේකර රජයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයන් නිකුත් කරනවා. එතකොට එහෙම තියදී අකිල විරාජ් කාර්යවසම් අධ්‍යාපන ඇමතුමා කැබිනට් ඇමතුමත් ප්‍රකාශයක් කරනවා පාසල් වලට ආරක්ෂාවක් තියෙන්නේ 13 වෙනිදා ප්‍රහාරයක් වෙන්නේ නැහැ බය නැතුව දරුවන් එවන්න රක්ෂණයක් ගැනත් කියනවා. ඒක ලංකාවේම ජනතාව දැක්කා. මෙහෙම හිටපු ජනාධිපතිවරයා හිටපු අගමැතිවරයා පොඩි කාලයකට හිටපු අගමැතිවරයා සහ දැන් විපක්ෂ නායකවරයා මෙහෙම ප්‍රකාශයක් කරද්දී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙවැනි අවදානම් කාලයක රට හැර චීනයට යනවා. මම මේ සිද්ධි කීපයක් කියන්නේ ඔබතුමාලා කතන්දරේ හදාගන්න කොහොමද මේක වෙන්නේ කියලා. හිටපු ජනතුමාගේ මේ ආරංචිය තැකීමක් කරන්නේ නැතුව අවදානම් කාලයක එතුමා චීනයට යනවා. සාමාන්‍යයෙන් මේ සිද්ධි මේ භයානක සිද්ධි වුණේ 300කට වැඩි පිටක් තියෙන තුවාල බලලා 250 ගානක් 75 අතර ගානක් මරණයටපත් වුණ කාලයක රටේ නායකයා චීනයට යනවා. මං ජනාධිපතිතුමාට ගරු කරනවා එතුමා අපේ මිත්‍රයෙක් අපිපත් කරගත්ත ජනාධිපතිතුමා. එතුමා යම්කිසි පාර්ශ්වයක හිරකාරයක් වෙලා ඉන්නවාදෝ සැකේ අපිට තියෙනවා. යම්කිසි පාර්ශ්වයක් විසින් ඔහුව මෙහෙවනවාද කියන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට එතුමා අහුවෙලා කියලා අදහසක් තියෙනවා. ඔබලා ඒක තීරණය කරන්න එතුමා චීනයට යනවා. එතකොට
කලින් මීට කලින් අපිට ආපු චෝදනාව තමයි තමුන්නාස්ලාගේ මාධ්‍ය හරහා මේ මුළු ලෝකෙම ආපු චෝදනාව තමයි දැනගෙන ලොකේෂන් එක දැනගෙන දිනේ දැනගෙන ස්ථාන දැනගෙන පුද්ගලයා දැනගෙන අපි මේකට උත්තර බැන්දේ නැහැ ක්‍රියා කරේ නැහැ කියන එක. එහෙම තියේදී තමයි දෙවනි පාරත් මහින්ද රාජපක්ෂ මහත්මයා මෙහෙම කියද්දි අපේ රටේ නායකතුමා යන්නේ චීනෙට. ඒක ඒක සැකයක් තියෙනවා බහුතර ජනතාව අතර. ඇයි පහර දීම ගැන කියලා තියෙද්දි එදාම උදේ යනවා හවස පහර දෙනවා. දැන් ලංකාවේ ජනතාව තේරුම් ගන්න ඕනේ ඊළඟට දේ තමයි කොහෙද මේ පහර දීම් කරන්නේ? පහුගියට ගෙම් පහර දීම් වුණේ කොහෙද? මඩකලපුවේ දේවස්ථානේ, කටුව පිටියේ දේවස්ථානේ, කොළඹ කොච්චිකඩේ දේවස්ථානේ. මේ දේවස්ථාන තුනට පහර දීම් වුණා. ශැන්ග්‍රිල්ලා හෝටලේ, කිංග්ස්බරි හෝටලේ, එතකොට තව මොකද්ද, කිංග්ස්බරි ශැන්ග්‍රිල්ලා, එතකොට චාර්ජ් එකට ගියා ආවේ නැ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ. එතකොට මේ අවස්ථාවේදී රජය විසින් මේ ප්‍රදේශවලට වැඩි ආරක්ෂාවක් සියලුම ආරක්ෂාවල් දීලා තිබුණා රජය විසින්. මොකද ඒ කටුව පෙටියේ ප්‍රදේශයේ කතෝලික ජනතාවට ලොකු ව්‍යසනයක් වුණා. ඒ අය ආතතියෙන් ඉන්නේ පහර දීමක් වෙයි කියලා. හැබැයි දැන් දවස් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ දවස් 21 වැඩේ වෙලා 13 වෙද්දී දවස් 22ක් වගේ ගිහිල්ලා ඉවරයි. ඒ විදිහ අර හීට් එක බහැලා උණුසුම අඩු වෙලා හැබැයි ඒ ප්‍රදේශවලින්ම තමයි එන්න ඕනේ ආතතිය සහ පහර දීම් කියලා ඒ ප්‍රදේශවලට දුන්නා ආරක්ෂාව පුළුවන් තරම්. ඒ තියෙද්දි හිටපු ජනාධිපතිතුමාගේ බල ප්‍රදේශයේ එතුමා කියනවා මේ 13 ප්‍රහාරයක් තියෙනවා කියලා එතුමාම කියනවා. එතුමාගේ බල ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිබොල කුරුණෑගල ප්‍රදේශයේට එනවා. පිටරට ගිය ජනාධිපතිතුමාගේ ඝාතනය ගැන පළවෙනි කම්ප්ලේන් එක දාපු නාමල් කුමාර කියලා පුද්ගලෙක්. එතුමා එන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ගේ ඩිෆෙන්ඩර් එකේ ඉන්නේ. නුවර ප්‍රදේශයේ පුද්ගලෙක් එනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්ගේ ඩිෆෙන්ඩර් එකේ පහර දෙන ප්‍රදේශයට. ඒ ගැන ලංකාවේ ජනතාව හිතන්නේ ඇයි ඔහු එන්නේ කියලා. ඒ වගේම මේ නාමල් කුමාර කියන පුද්ගලයා කියනවා ඔහු පොහොට්ටුවෙන් චන්දිල්ලනවා කියලා. ඔහු ප්‍රකාශයන් නිකුත් කරනවා. ඔහු පොහොට්ටුවේ සමාජිකයෙක්. පොහොට්ටුවේ සමාජිකයේ ඩිෆෙන්ඩර් එක එනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා වන දෑසිරි ජයසේකර මහත්මයා ඒ මං කියන මේ පිටපතකට අනුව බජට් එක අනුව දෙබස් පාඩම් කරලා එතුමා යනවා නාමල් කුමාර ළඟට. ඇවිල්ලා කියනවා තමුසේ මොකද මේ පැත්තට ආවේ, මේ මගේ ආසනේ, මං එක බලා ගන්නම් කියලා. ඒ දෙබස ඇත්තද බොරුද හදපු එකක්ද කලින් ප්ලෑන් කරපු එකක්ද කියලා අපි දන්නේ නැහැ. මං ඒක කියන්න හදිසි වෙන්නේ නැහැ. ඒක ලංකාවේ ජනතාවට බාරයි. ඒ දෙදෙනා අතර යම්කිසි වාග් ප්‍රහාරයක් යනවා. ඒ වාග් ප්‍රහාරයෙන් පස්සේ දයසිරි ගරු ඇමතිවරයා, හිටපු ඇමතිවරයා, ක්‍රීඩා ඇමතිවරයා සහ පක්ෂයේ මහලැඟතුමා සිර යම්සි නාලිකාවක් ඉදිරියේ කියනවා මම ගිහිල්ලා මේ අය මගේ ජීප් එකෙන් මම මෙලවන් ගිහිල්ලා බේරලා එනවා කියලා. ඔහු සමග ජීප් රථයට ස්වාමින්වහන්සේ කෙනෙකුත් නගිනවා අපි දකිනවා. ඒ වගේම තුෂාරි දුනිල් මහත්මයා මට ප්‍රකාශයක් කළා රණස්ගල්ල පන්සලේ හාමුදුරුව බස් එකක සෙනගගෙනව පොළු මුගුරු එක කියලා. CCTV දර්ශන තියෙනවා, ෆොටෝ තියෙනවා, ඔප්පු කරන්න පුළුවන් කියලා එතුමා කියනවා. ඉතින් මේ දේවල් මම මේ කියන්නේ දැන් මෙහෙම කුලියපිටි ප්‍රදේශයේ, ඒ කියන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධ නැති ප්‍රදේශයක මේ ගැටුමට හරියට පඹුරුපත් සකස් කරනවා. පෝරුතොට ප්‍රදේශයේ මගේ ගමේ ප්‍රදේශයේ කොච්චිකඩේ පල්ලන්සේනේ පෝරුතොට ත්‍රිවිල්ලේකුයි බයිකේකුයි හැප්පෙනවා පෞද්ගලික කේස් එකක්. එතනින් ප්‍රශ්නයක් වුණා, පොඩ්ඩක් ගැටුමක් වුණා, ඒක ඉවරයි. හලාවත ප්‍රදේශයේ SMS එකක් ඇව්වා. මොකද ඇව්වේ SMS එක? Don't laugh more. You have to cry one day, ne? Don't laugh more. One day you will cry. ඒකට කොමා එකක් දාන්න බැරි වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ඒක විසඳ ගන්නවා ඒ පැත්තේ කට්ටිය. කුලිය පිටියේ මෙහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.
කුලියපිටි SMS කේසෙකුත් නැහැ. වාහනයක් හැප්පිලත් නැහැ. පල්ලියකට සහරාන් පාර දීලත් නැහැ. බෝම්බ තියලත් නැහැ මුකුත් නැහැ. මේ මේ සේරම සිද්ධි එකිනෙකට සම්බන්ධයි. මේ ගැන කලින් කීම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම ප්‍රකාශය තියෙද්දි රට යෑම මහලේකම්තුමා ප්‍රදේශයට පැමිණීම ජනාධිපති ඝාතන පැමිණිල්ලේ ප්‍රධාන පැමිණිලිකරු ඒ පැත්තට පැමිණීම පැමිණෙන වාහනය ආපු කෙනා මේ සේරම සහ සම්බන්ධයක් තියෙනවා කියලා ජනතාව හිතලා බලන්න තියෙනවද නැද්ද කියලා මං කියන්නේ මේ පත්තු වෙන බොරුවක්ද ඇත්තක්ද කියලා තමුන්නාස්ලා හිතලා බලන්න ඊට පස්සේ මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා 13 වෙනිදා ප්‍රහාරය ISIS නෙමෙයි කියන එක මං හිතන්නේ මේක අහන් ඉන්න තමුන්නාස්ලාත් එක පිළිගන්නවා ඇති ISIS 13 ප්‍රහාරය කරා නම් මේ එවුන් ලිඛිතව අල් ජසිරාය කියාරු උන්ගේ මිතුරු නාලිකාවක් හරි හරහා වගකීම පිළිගන්නවා. තව වෙනතුරු 13 ගැන කවුරුත් පිළිරන්නේ නැහැ. ඒ කියන්නේ ISIS නෙමෙයි කියලා මම හිතනවා. මොකද ඒකේ බෙලි අහුුන්නේ නැහැ, ඔළුව ඔළු කෑලි අහුුන්නේ නැහැ, කැඩිච්ච බෑග් හම්ුන්නේ නැහැ, මොකුත් අහුුන්නේ නැහැ. නමුත් දැන් මේ CCTV චෙක් කරද්දී මේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලය හරහා චෙක් කරද්දී මේකට අහුවෙලා තියෙන චූදිතයන් සියල්ලම පොහොට්ටුවට නෑකම් කියන කට්ටිය වෙන කවුරුත් අහුවෙලා නෑ. මදුමාදව අරවින්ද මහත්මය අහුවෙලා තියෙනවා මිනිවන්ගොඩ පාරේ පාලමක් උඩ ඇවිදන් එනවා අද්දක පිටිපස්සට කරගෙන බිම බලාගෙන. ඔහුට යාර කීපයක් ගැහැයින් කඩගිනි ගන්නවා. ඔහුගේ ප්‍රකාශයේ එතුමා කියනවා, ගරු මන්ත්‍රීතුමා කියනවා, එතුමා ට්‍රැෆික් තත්ත්වයක් මත ට්‍රැෆික් බලන්න බැහැලා ගියාලු කියලා එතුමා කියනවා. එතුමාගේ කතාව අපි ඒක විශ්වාස කරමු. ඒතකොට අපි දන්නේ මන්ත්‍රීවරු එහෙම ට්‍රැෆික් බලන්න තමුන්ගේ වාහනයෙන් බැහැලා කවුරුත් නැතුව ගිහිල්ලා එහෙම ට්‍රැෆික් සාජන් කෙනෙක් වගේ ගිහිල්ලා ඒක බලලා එනවාද කියලා කියන්නේ අපි දන්නේ නැහැ. එතකොට එතුමා උදේ ඉඳන් හිටියා කියලා මේ මේ ඡායාරූප තියෙනවා, වීඩියෝ තියෙනවා. අපි කාටවත් මඩ ගහන්නේ නැහැ කිසි දෙයක් සාක්ෂි නැතුව. එතකොට තවත් එකක් තමයි දයාසිරි ගිහිල්ලා දයාසිරි ගරු මන්ත්‍රීතුමා ගිහිල්ලා සැකකරුවන් බේරගන්නවා. ඇයි ඔහු ඒකත් බොහොම සැක කටයුතු තත්ත්වයක්. ඔහුගේ ජීප් එකේ නැගලා කැමරා තියෙද්දිම ඔහු ගිහිල්ලා සැකකරුවන් බේරගෙන එනවා. එතකොට මිනිවන්ගොඩ මේ සිද්ධිය මිනිවන්ගොඩ සිද්ධියේදී විපක්ෂයේ පොදු විපක්ෂයේ සුපුරු විදිහට කියනවා ඒ සේරම කළේ එඩ්වර්ඩ් ගුණසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා ඔවුන් ඒ පැත්තට බෝලේ පාස් කරනවා. විමල් වීරවංශ මහත්තයා ඊයේ කියනවා මේ ප්‍රහාරය මුලින්ම වග මුළුමනින්ම වග කියනෝ අකිල විරාජ් කාර්යවසම් මහත්මයා ඒ වගේම තුෂාර ඉඳුනිල් හෙක්ටප් වාමි හිටියේ කොහෙද කියලා කියන්න කියලා ඒගොල්ලෝ අදත් ප්‍රෙස් එකක් කරලා කියලා තියෙනවා. ඒගොල්ලෝ හිටිය තැන් ඒගොල්ලෝ මේකට සම්බන්ධ නැහැ කියලා. විමල් වීරවංශ මහත්තයා තමුන්ගේ වාසිය වෙනුවෙන් බොරු කියන්නේ ඉතිහාසගත වෙලා තියෙනවා. බොරුව කියන වචනේ විමල් කියන වචනේ වෙනසක් නැහෙනි. බොරුව සහ විමල් කියන්නේ එකක්. එතුමාගේ උපන්දින සහතිකේ ඉඳන්ම බොරුවනේ. උපතේ සිට විපතේ දක්වා බොරු කියන පුද්ගලයෙක්. ඒ වගේම මේ අහුවෙලා ඉන්න අය ඉන්නවනේ. මේ අහුවෙලා ඉන්න අය කට්ටිය කවුද? නාමල් කුමාර, මදුමාදව අරවින්ද, එතකොට දයාසිරි ජයසේකර, ජොන්ස්ටන් ෆර්නෑන්ඩු ඇතුළු මේ ඒ අයට අමිත් අබ්දුල් මහසොන් බලකායේ පුද්ගලයා මේ පුද්ගලයන්ට ඉතිහාසයේ පහර දීම් ගැන මෙහෙම කඩාකප්පල් ක්‍රියා ගැන කිලිටි ඉතිහාසයක් තියෙනවා. ඒගොල්ලන්ගේ හැම වීඩියෝ එකම අන්තර්ජාලයේ තියෙනවා. ඒවල තියෙනවා මරමු, කොටමු, ගහමු, මරක් කල එක්පාද මරනවා, ඩෑන් ප්‍රියසත් මේ වගේ අය බොහොම පැහැදිලිව සුළු ජාතින්ට එහෙම මරනවා, කොටනවා, විනාශ කරනවා කියන ඒවා කියපු වීඩියෝ පට තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දි මේ අය කියනවා මේක අපේ පක්ෂයට කියන්නේ මොනවද? අර්ධ පිරිමි කියලා කියනවා, සමනල කියලා කියනවා, එතකොට අසරණ කියලා කියනවා, නිකන් වඳ කියලා කියනවා. මේ වගේ ලොකු චෝදනා කරනවා. ඉතින් මෙවැනි කට්ටියකට පුළුවන්ද මේ ප්‍රහාරයක් කරන්න? මං අහන්නේ ජනතාවගේ ඒකයි. දැන් මේගොල්ලෝ කියනවා සමනලෝ ගැහුවලු.
එතකොට සමනලියෝ වෙන්න බෑනේ දෙබරු වගේ වෙන්න එපා. ඒ කියන්නේ දැන් මේ අය කියනවා සමනලියෝ තමලු මේක කළේ. සමනලියෝ එතකොට සමනලියෝ නෙමෙයි එතකොට එක එකක් කියන්න. එක සමනලියෝ මේගොල්ලන්ට ගහගන්න බෑ කියලා එහෙම මතයක් දෙන්න. එක කියන්නේ දෙබරු මේගොල්ලෝ දෙබරු හොඳ වැඩකාරෝ මේගොල්ලෝ තමයි 13 ගැහුවේ කියලා කියන්නේ. කතා දෙකක් දොන්නන් දොන් සිමන්නන් සිමන් කතා දෙකක් කියන්න එපා. ඉතින් මම බොහොම පැහැදිලිව කියනවා මේ යහපාලනේ ආවට පස්සේ අපි කිසිම පහරදීමක් මේ අවුරුදු 4 මාරේ ඉතිහාසයේ අපිට නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු අර කණ්ඩායමට ඒ වගේ කිලිටි ඉතිහාස කියන්න බැරි තරම් ගාණක් තියෙනවා. මාධ්‍යවේදීන් ඝාතන ඇතුළු රගර් ක්‍රීඩකෝ ඝාතන ඇතුළු බොහෝ ඝාතන සංඛ්‍යාවක් ගැන කිලිටි ඉතිහාසයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ බැලුවත් පුටු වලින් ගැහිලි මිනිස් කුඩු ගැහිලි ඒ කියන්නේ කතානායකගේ පුටු ඒ හැසිරීම ගැන ඒගොල්ලෝගේ අර දීකිරේට බල්ලුසාකි වගේ මෙයාගේ හැසිරීම වාග් විලාශය කතාබහ සහ බොඩි ලැන්ග්වේජ් එක ගැන ලංකාවේ ජනතාවට සහ අන්තර්ජාලයේ සහ ලෝකයේ ජනතාවට පැහැදිලි සර්ටිෆිකට් එකක් මතයක් තියෙනවා. එහෙනම් අපි තවත් ඒ ගැන කියන්නේ නැහැ. එතකොට මම නැවත නැවතත් කියන්නේ මේකේ පීතෘත්වය මම කාටවත් පවරන්නේ. මේකේ ස්ක්‍රිප්ට් එක බජට් එක සහ මේකේ තිරේ පිටිපස මහා මොලකරුවන් ගැන මම වචනයක්වත් කියන්න යන්නේ නැහැ. මේ සිද්ධි ටික සේරම ලංකාවේ මාධ්‍ය හරහා හරියට කියවුණු ෆොටෝ CCTV සහ ඩොකියුමන්ට්ස් එක්ක අත්අඩංගුවට ගත්තු අයගේ බී වාර්තා සහ පොලිසියේ බී වාර්තා සහ පැමිණිලිවල තියෙන කතා අනුව තමයි මම මේ කියන්නේ. එහින්දා අලුතෙන් එක්සජරේට් කළා අතිශෝක්තියෙන් දාපු කිසිවක් මෙතන නැහැ. ඒ කියන්නේ නාමල් කුමාර ආපු ඒවා ඒ ඩිෆෙන්ඩරේ ආපු ඒවා සේරම වීඩියෝ වල තියෙනවා. ඔහුගේ ප්‍රකාශත් අද අන්තර්ජාලයේ තියෙනවා. ඒ වගේම රතුපාට ත්‍රීවිල්ලේ කඩුපොළු අරගෙන පඬුවස් නුවර ආපු CCTV එක දැනට හම්බෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ කිසිම ආණ්ඩුවක් මේක අහන් ඉන්න ජනතාවට කියන්නේ කිසිම ආණ්ඩුවක් තමුන්ගේ ආණ්ඩුව තියෙද්දී ආණ්ඩුව විසින්ම කඩකුඩු කරලා විනාශ කරලා ආණ්ඩුව විසින්ම මේ වගේ දෙයක් කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ඌමනාවත් ගැන අපිට යමක් හිතන්න පුළුවන්. මේ පාර්ශවයේ ඌමනාව මොකද්ද? කරපු පාර්ශව කවුරු හෝ වේවා මේ ආණ්ඩුවට මේක කරගෙන යන්නට බැහැ. මේකට අපි වගේ අය හිටියානම් මේක වෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි දෙන්න හදන්නේ. ඒ ගෝඨාභය වෙන්න පුළුවන්. ගෝඨාභය මෛත්‍රී මහින්ද හමුවක් වෙන්න පුළුවන්. ඒ කට්ටිය ආවොත් මේවට මුහුණ දෙන්න පුළුවන්. මේක රුවන් විජේවර්ධන වගේ වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක්ට මේක බෑ කියලා පෙන්නන පණිවිඩේ පෙන්නන්න තමයි මේ දේ කරපු කියන්නේ කියලා මම යෝජනා කරනවා. පිළිගන්න එක නොපිළිගන්න එක තමුන්නාසලගේ වැඩක්. ඉතින් මේක මෙතන කාදිනල්තුමත් කියලා තිනවා කාඩ්බෝඩ් වීරයෝ වෙන්න එපා. රට අවුල් කරන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්. එතකොට එතුමත් කියනවා මේ ISIS නෙමේ. මේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් කවුද? මම එතුමාගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන උත්තරයක්. උන්වහන්සේ කියයි උන්වහන්සේ ජනතාව පිළිගන්න නායකෙක්. මේ එතුමා කියන ප්‍රාදේශීය දේශපාලන නායකයන් කවුද? ඒ නායකයන් මොන පක්ෂේද? හෙළවුරුමේද? JVP ද? UNP ද? SLAP ද? පොහොට්ටුවද? ඒක එතුමා ප්‍රකාශ කරන්න ඕනේ. මැල්කම් රන්ජිත් කාදිනල්තුමා. ඒ වගේම මේ 13 වෙනිදා ප්‍රහාරයක් ගැන කියපු මහින්ද රාජපක්ෂ ජනාධිපති මුතුමාගේ ප්‍රකාශය. ඉතින් එතුමා 13 මෙහෙම රෑ කඩවලට ගහනවා කියලා කොහොමද එතුමා දන්නේ? ඒක එතුමාට කිව්වේ කවුද? මට ISI මේ ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එකේ බුද්ධ්‍යාංශයේ මහත්මයෙක්ගෙන් කතාවක් ආවා. මේ 13 ප්‍රහාරය කියන එක කෝඩ් එකක් කියලා. ඔපරේෂන් වඩම මේ දියකාව වගේ ඔපරේෂන් වයිල් ගීස් ඔපරේෂන් බ්ලූ විස්කි ඒ වගේ කෝඩ් නේම් එකක්. මේක ඒ පාර්ශවයේ උදේ ඉඳන් මීටින් පවත්වලා අහිංසක ගම්වලින තරුණයන්ව මොලේ හෝදලා අපි ගහමු අපි මේ ගිහිල්ලා කඩ කුඩු කරමු කියලා එක මීටින් පවත්වලා තමයි මේ දේ කෙරුවේ කියන එක අද ලංකාවේ ජනතාවට සාක්ෂාත් වෙලා තියෙනවා. එහෙනම් මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඔබලා තීරණයක් ගන්න. එසේනම් මම තවත් කාලය ගත කරන්නේ ඕගලන්ගේ ප්‍රශ්නවලට වෙලාව තියෙනවා. එහෙනම් මම නැවත නැවතත් කියනවා මේ ගැන
විවිධ පාර්ශව බෝදේවල් කියයි. කිසිම ක්‍රෙඩිබිලිටියක් නැති ජනතාවේ විශ්වාසයක් නැති අය මාධ්‍යවලට ඇවිල්ලා අරයා කළා මෙයා කියලා කියලා මේවා කියයි. නමුත් මම කියනවා තමුන්නාසලාට, තමුන්නාසලා දේශපාලඥයෝ මොනවා කිව්වත් තමුන්නාසලා හිතලා බලන්න. තමුන්නාසලා හිතලා බලන්න රජයක් විසින් රජයක් ආණ්ඩු කරද්දී තමුන්ගේ අය දාලා මෙහෙම කඩගිනි තියලා අද වුණ දේ බලන්න. අද ලෝකෙටම ගියා කඩගිනි තියලා අද තුන් දෙනෙක් වගේ මැරලා තියෙනවා. මේ ආරංචිය ගියාම අපේ බහුතර ජනතාව ලක්ෂ පහක් හයක් සෞදි අරාබියාවේ වැඩ කරනවා. ලක්ෂ 20කට කිටු සංඛ්‍යාවක් වැඩ කරනවා මැද පෙරදිග වගේ රටවල්වල. ඒ අයට මොනවා වෙයිද? එතකොට අපි කියන්නේ ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරලා අපි චෝදනා කරන්නේ නැහැ. ඒක මේ සයින්ද මරුදු කියන ගම්මානේ වුණා. සයින්ද මරුදු ගම්මානේ ඒ ත්‍රස්තවාදී සහරාන්ගේ මල්ලි මිලියන 14ක් 5000 කොළවලින් ගිහලා විසිකලා. විසිකරලා කිව්වා මේ අපිව පාවා දෙන්න එපා මේ සල්ලි ගනිල්ලා කියලා. එහෙම කියද්දි සයින්ද මරුදුවල ඒ ජනතාව ත්‍රස්තවාදීන් ඉන්න තැන ආරක්ෂක අංශ වලට කියලා ඔවුන් අල්ල ගන්න උදව් වෙලා ඔවුන් බොහොම පුපුර ගත්තා. ඉතින් අපි තියෙන්නේ අපි කවුරුත් එකතු වෙලා ගෞරවනීය මුස්ලිම් ජනතාවගේ සහයෝගය අරගෙන LTT එකේ සමහර නායකයන් ප්‍රභාකරන් වල්ලන්න කරුණෝ යොදාගත්තා වගේ මේ ගෞරවනීය ලක්ෂ 21ක් වෙන මුස්ලිම් ජනතාවෙන් සුළුතරයක් වුණ මේ ත්‍රස්තවාදීන්ව අල්ල ගන්න නම් ඒ අයගේ කඩගිනි තියන්න නැතුව, එයාගේ දේපලට හානි කරන්න නැතුව, ඒගොල්ලන්ව මරන්න කොටන්න ගහන්න නැතුව ඒගොල්ලෝ එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරලා ISIS පරද්දමු කියන පණිවිඩය කියමින් තමුන්නාස්ලගේ ප්‍රශ්නවලට අවකාශයක් ලබා දෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. මම මගේ පළවෙනි හැන්සාඩ් වාර්තා බලන්න, මං අල්ලස් එකට ගිය වාර්තා බලන්න. මම හැමදාම මම විල්පත්තුවේ ගිහිල්ලත් රිෂාඩ් බදුදීන් ගරු ඇමතිවරයාට විරුද්ධව මගේ මත ප්‍රකාශ කරපු පුද්ගලෙක්. මේක අනවසර පදිංචි කිරීම තියෙනවා. මේකට දීලා තියෙන අවසර බැසිල්. එතකොට නිමල්ලන්සත් ගිහිල්ලා තියෙනවා ඇහි. ඒවල එක දිගට පදිංචි කරලා තියෙනවා කියලා මම විල්පත්තුවට ගිහිල්ලා ප්‍රකාශ කළා. මම පහුගිය ටිකේම මගේ පක්ෂයේ ඉන්න මතේ මම දන්නේ නැහැ. අපේ රජයේ මතේ මම දන්නේ නැහැ තාම විශ්වාස භංගය ගැන. මම හැමදාම අපේ පක්ෂයේ සමහර නියෝජනායක වරුන් ගැනත් මගේ මතය කියලා නැගිටලා කිව්ව මිනිහෙක්. ඒ හින්දා මම ඒ වෙලාවේදී ඒ තීරණය ගන්න මගේ මතය. මම හිතනවා ඔහු යම් යම් අවස්ථාවල යම් යම් වැරදි ප්‍රකාශ කළා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඔහු සහ හිස්බුල්ලා දෙතුන් වතාවක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා මුස්ලිම් තරුණයන්ගේ නිහඬතාවය නිවටකමක් කියලා හිතන්න එපා, ඔවුන් ළඟදීම ආයුධ අතර ගනීවි කියලා ඔහු කිව්වා. ඔව්, ඒ කියන්නේ ඒක පරීක්ෂණ කටයුතු වලට දෙමු. ඔහුගේ සොහොයුරාව පරීක්ෂා කිරීමට ලක් කරලා තියෙනවා. සොහොයුරියව ප්‍රශ්න කිරීමට ලක් කරලා තියෙනවා. ඔහුව ප්‍රශ්න කිරීමට ලක් කරලා තියෙනවා. යම් යම් ඔහුගේ සම්බන්ධකම් සේරම ගැන කතා ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ පරීක්ෂණ වලට බාධාවක් නොවේ. ඒ හින්දා මම අහන්න කැමති ඒ අසංකර බුලිස්ට් එකේ මහින්ද රාජපක්ෂ මහත්තයා අසං කරලා තියෙනවද? ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්තයා අසං කරලා තියෙනවද? චමල් රාජපක්ෂ මහත්තයා අසං කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. 66ක්. ඔව්. අපි බලමු ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයානේ ඒකේ නායකයා. අනිවාර්යෙන් ඔහු අසං කරන්න එපා. ඒක දැන් මේ පොඩි පක්ෂයක කවුද ගම්මන්පිල අසං කරලා වැඩක් නැහැ. අපි බලන්න ආසයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ශ්‍රී නාමය, එතුමාගේ ශ්‍රී අකුරෙන් ශ්‍රී සුරතෙන් අසං කරලා තියෙනක පෙන්නුවොත්. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා එදා ඉඳලා ඒ ඩබල් ගේම් ගහපු පුද්ගලෙක්. එතුමා මේකට අසං කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. එතුමාගේ හොඳ මිත්‍රයෙක්. මොකද පහුගිය ටිකේ ඔබලා හොඳට තේරුම් ගන්න අර ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ කාලේ රිෂාඩ් බදුදීන් මහත්මයා ළඟ ඔය කට්ටිය වැඳ වැටුණ හැටි, ඔය කට්ටිය වැඳ ලන්සු ඉදිරිපත් කරපු හැටි, ඊට පස්සේ බේරගන්න බැරුව ඒ අයව මක්කම යව හැටි අපි සේරම දන්නවා. ඔය 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 කට්ටියගේ ලන්සු ඉහළම යන කාලයක් තමයි ඔය පහුගිය ටික. ඕක උනේ කොහොඳ මල්ලි සහෝදරයා? පහුගිය ටිකේ 112ට නේ ඔය ප්‍රශ්නේ තිබුණේ ප්‍රේමදාස මහත්තයා කාලේ.
ඒක 105ට අඩු කරලා දෙන්න කියලා කිව්වේ කවුද? අශ්‍රොප් මහත්තයා කිව්වේ. ඒ කාලේ 112ක් ඕනේ මේ මන්ත්‍රීවරයෙක්පත් වෙන්න. ඒක 5ට අඩු කරලා දෙන්න කියලා එහෙම කියලා අන්තිමට හෙලිකොප්ටරේ ඉහිල්ලා ඒව නැති වුණාට වෙලාවට ලොකු කතා ගොඩක් තියෙනවා. ඔබතුමා මාධ්‍යවේදී ඉන්නේ? නෑ නෑ මං කිව්වේ නෑනේ කවුද කරේ කියලා. මං ඇහුවෙත් කවුද කරේ කියලා ඔයගෙන් ඇහුවේ. නෑ නෑ මම එහෙම ඔබතුමාට කියන්න බැඳිලා නෑ. ඒක එතුමා හෙලිකොප්ටරේට නැග්ගා. හෙලිකොප්ටරේ උඩ ගියා. උඩද පිපුරුවා. ඉතින් පරීක්ෂණ තියෙනවා. ඒ ඔබතුමා විමර්ශනය කරලා ඒ පරීක්ෂණ වාර්තාව ගන්න, ඒ ගිල්ල ඒ බී වාර්තාව ගන්න, සර්ටිෆයිඩ් කොපි ගන්න, උසාවියෙන් ඒක අධ්‍යයනය කරලා ඔබතුමා තීරණයක් කරගන්න. අපි කිව්වොත් කියන පරිගන්න කියලා කිව්වා කියනවා. 112.5. ඔව්. 105 කරේ කවුද දැන් ඔන්නීකින් කරන්නේ? ඒක කලේ ප්‍රේමදාස මහත්තයා. මම කියන්නේ ඒක නෙමෙයි. මම කිව්ව හෙලිකොප්ටරේ කතාව. හෙලිකොප්ටරේ ඇරියේ වෙන තැනකට එන්න කියලා. නමුත් හෙලිකොප්ටරේ අරන් ගියේ වෙන තැනකට එතුමා. චෝදනාව ආවේ මේ චන්ද්‍රිකා කුමාරතුංග මන්ත්‍රය. බය වෙලා කියන තරම් චෝදනාවක්. මොකද්ද? ඉතින් මෙතිවරණයදී ඉතින් ආයේ ගන්නේ නැති ඒ කියලා බයත් තමයි මේගොල්ලෝ ආරක්ෂා කරන්නේ. අක්‍රමත්ත. සා දුවන්නේ. මල්ලි ඔය කිව්වට කවුරුත් ඒගොල්ලන්ට බයයි. කවුරුත් නැහැ. මුළු දේශපාලඥයෝ මල්ලි. මල්ලි මුළු දේශපාලඥයෝම ඡන්දයක් කිට්ටුවෙද්දී ඔය කට්ටිය පස්සෙන් යනවනේ. ඒගොල්ලෝ පක්ෂ නායකයෝ. ඒගොල්ලන්ට පහක් හයක් മന്ത്രിවරු ඉන්නවා. ඒ മന്ത്രിවරුන් හොඳට සල්ලි හොයනවා. ඒ മന്ത്രിවරුන්ගේ ලන්සුව මිලියන 50 500 දක්වා ඉහළ යනවා කිව්වේ මම නෙමේ ගරු ජනාධිපතිතුමා. ගරු ජනාධිපති මම නෙමේ. මම ඔය කාටවත් බය නැහැ. නෑ නෑ මම කිව්වේ පක්ෂ නායකයෝ. පක්ෂ නායකයෝ පක්ෂ නායකයෝ රජය පිහිටන්න යද්දී ඔය ඔය පහුගිය ටිකේ මුස්ලිම් ඔය කොංග්‍රසයේ ඒ වගේම මනෝගණේශන්ගේ පක්ෂය එතකොට තොණ්ඩමන්ගේ පස්සෙන් එතකොට මෙයාගේ පස්සෙන් ওই කට්ටියගෙන් පස්සෙන් යනවනේ ආණ්ඩුව පිහිටවන්න. මම දන්නේ බයද කියලා ඔබතුමා අහන්න වෙන්නේ එතුමගෙන්. නමුත් මම දන්න විදියට බලය වැඩි කරගන්නට മന്ത്രിවරුන් ඉන්න පක්ෂක නායකයන්ව හැම වෙලේම හැමෝම කන්ටැක්ට් කරනවා, සාකච්ඡා පවත්වනවා. ඒක පහුගිය ටිකේ මම මගේ S2 දැක්කා. මේගොල්ලන්ට මොන ගරුගිරීමක් තිබුණාද? ඒගොල්ලෝ එද්දි නැගිටලා අනේ අපිව දාලා යන්න එපා, අපේ ආණ්ඩු රැකගන්න කියලා බොහෝ ආණ්ඩු කළා. අපි දැක්කා පහුගිය ටිකේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි මෛත්‍රී පාලසිරිසේන ජනාධිපතිතුමා පොටුවල ඉඳගෙන කට්ටිය එනවා, කතා කරනවා, අස්සම් ගන්නවා, යනවා අපේ පැත්තට එන්න, මෙන්න අපේ පැත්තට ආව කියලා ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් මේ ඒ කාලේට සුළු පක්ෂවල හරි ආඩම්බරෙන් ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ලන්සුව ඉහළ කියලා, ඒගොල්ලන්ගේ මාකට් එක ඉහළ ගිහිලා කියලා. ඔය කොච්චර කිව්වත් ඒකයි මම කියන්නේ. මට මන් දන්නේ මම වැරදි වේද, මේක වැරදියට විකාශනය කරන්න එපා. ඔය ලැයිස්තුවේ මම හිතන්නේ නැහැ බොහොම ඇඩ්වාන්ස් දේශපාලඥයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා ඔකට අස්සම් කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. ගම්මන්පිල මහත්තයෝ වගේ බොරු. ඉතින් එතුමාගේ ජීවිත කාලය පුරා හැමදාම කරලා තියෙනවනේ. එතුමා මේ එතුමා මහරගමදී ප්‍රකාශ කළානේ මේ තුම්පාරක් ඉල්ලන්න බෑ, ඒකාධිපති මහින්ද වෙලවන්න ඕනේ කියලානේ. පාට්ලි චම්පික රණවක මහත්තයෙක් ඇවිල්ලා මේ පක්ෂය පිහිටන්න මෛත්‍රීපාල සිරිසේන පැත්තට ආවේ. ඇවිල්ලා දවස් දෙකක් ඉඳලානේ මෙයා පැනලා ගියේ අර මේ කොහෙද අනුරාධපුරේ ඥානම්මා ලණුවක් දීලා එතුමට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ලණුවක් කාලනේ මෙයා දවස් දෙකෙන් පැන්නේ. එතුමට මම අභියෝග කරන්න පුළුවන් නෑ කියන්න. මා ළඟ ෆොටෝ එක තියෙනවා. එතුමා පාට්ලි චම්පික රණවක රාජසේන මේ කට්ටිය එක්කම එකතු වෙලා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව පොදු අපේක්ෂකෙක් ගේන මුල් මීටින් එකේ ඉන්නවා. මල්ලි දවස් දෙකක් මීටින් එකේ ඉඳලා මේ පැන්නේ මේ. මම සද්දවිද්ද රාජපක්ෂ පළඟපතිර අඹකුමාරගේ රංජන් ලියෝ සිල්වෙස්ට අල්ෆොන්සෝ රාමනායක. මම සිංහල ක්‍රිස්තියානි, සිංහල බෞද්ධ, සිංහල කතෝලික මේ පොළොවේ ඉපදුණු පුද්ගලෙක්. නෑ මම බැලුවා මගේ DNA එකේ චෙක් කරලා මම බැලුවා ඕස්ට්‍රේලියාවට ගෙනල්ලා. මම මේ උපතින් ආසියානු ශ්‍රී ලාංකිකයෙක් කියන එක DNA එකේ කොපි එක මම ඕනම් පෙන්නන්න. ආගම් එකම ගියොත් කාල් මාක්ස් කියලා තියෙන ආගම් අබින් කියලා අපි සහරාන් එද්දි බෝම්බයක් බැඳගෙන
ඔබේ එක් කමුලකට ගසන්නාට අනුන් කමුල හම්බ කරවන්න කියලා ක්‍රිස්තු ධර්මයේ තියෙන්නේ. සහරාන්ට එක් කමුලට ගාත්‍ති අනුන් කමුල හැරුවොත් ඌ බෝම්බ දිගටම පුපුරයි. ඌට පහර දෙන්න මොනවා. එහිඳ ආගම්වල මම මේක කියන එක විශේෂයෙන්ම කියන්නේ ආගම්වල ත්‍රස්තවාදයට උත්තර නැහැ. බෞද්ධ ධර්මයේ ත්‍රස්තවාදයට උත්තර නැහැ. ක්‍රිස්තු ධර්මයේ ත්‍රස්තවාදයට උත්තර නැහැ. හැබැයි ඉස්ලාම් ආගමේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ අර ආගම් දෙකම ඒකේ තියෙන සියලු සත්වෝ නිදුක් වෙද්දා නිරෝගීත්වවා. අපේ ආග කතෝලික ආගමේ තියෙන්නේ ඔබට මෙන්න ඔබේ අසල්වැසයට ප්‍රේම කරන්න. එතකොට සහරාන්ට ප්‍රේම කරන්න බෑනේ. සහරාන් අපේ අල්ලපු ගෙදරදී මම අපි කොහොමද ඌට ප්‍රේම කරන්නේ? ඌ මාව මරන්න එනවා. එතකොට ක්‍රිස්තියානි ආගමේ ජේසුස් වහන්සේගේ ආගමේ ත්‍රස්තවාදයට උත්තර නැහැ. බුද්ධ ධර්මයේ ත්‍රස්තවාදයට උත්තර නැහැ. ත්‍රස්තවාදින්ට උත්තර දෙන්න ඕනේ ත්‍රස්තවාදීත්ව තේරෙන භාෂාවෙන්. ඒ ආගම් දෙකේම ත්‍රස්තවාදින්ට උත්තර. සිංහල බෞද්ධ 76% ඉන්න රටක මේක ප්‍රශ්නයක් කරගන්න ඕනෙම නැහැ. මේ බලන්න මේ මෙතනදි කවුරුත් කතා කියන කතා කියන්න එපා. ව්‍යවස්ථාවේ දෙවෙනි පරිච්ඡේදයේ බුද්ධ ආගම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 9 ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ආගමටම ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේය. එහෙයින් බුද්ධ ආගම 10 ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ පළවන අනුව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනමන ඓතිහාසිකම ආරක්ෂා දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. මේකට එකග වෙලා තමයි අපි දිවුරුන් දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට ඒකට විරුද්ධව ප්‍රකාශ කිරීම මං හිතන්නේ ව්‍යවස්ථා විරෝධී, ඒක ගැටුම් ඇති කරන සුළුයි, ඒක අවශ්‍ය වෙන්නේ නැහැ.